මේ වියදම් ශීර්ෂ ප්‍රබල විදියට මට ඊළඟ අවස්ථාවේ දෙන්න අවස්ථාව ඔබ හිතන්න බලන්න ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යවරයා මම පාර්ලිමේන්තුව ඉතා ප්‍රබල විදියට කිව්වා මම ඊළඟ අවස්ථාවේ කියනවා මෙයා මේ වෙසක් තොරන් හදන්න ඒ වගේම තම සංගීත සම්දර්ශන පවත්වන්න ස්මාර්ට් ශ්‍රී ලංකා කියලා ওই වගේ මේ රටේ කිසිම වැදගත්කමක් නැති නාස්තිකාර වියදම් වලට එයාගේ තරුණ සේවා සභාවේ සභාපතිගේ මේ දෙන්නගේ ඉතිරි එන්ටර්ටේන්මන්ට් සමාගම් මේවට වාසි වෙන විදියට මේ කට්ටිය සංගීත ප්‍රසංග රට පුරා පැවැත්වුවා මේ සඳහා රුපියල් බිලියන ඔබ දන්නවා රුපියල් කෝටි 875 ජනාධිපතිවරයා වෙන් කරගත්තා. ඒ 875න් ඔබ දන්නවා රුපියල් ලක්ෂ 8000ක් වෙන් කරගත්තේ ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යවරයා විදියට. එතකොට බෙල්ලුඩ් අධ්‍යාපන සෞන්දර්ය නිකේතනකට ගිය අවුරුදු රුපියල් ලක්ෂ 6ක් වෙන් කරද්දී මේ අය මේ නාස්තිකාර වියදම් වලට බරපතල වියදම් කරා. අපේ සමගී සන්දාන රජයක් යටතේ අපි මෙවැනි දරුණු වියදම් මේ කියන්නේ අනාස්තිකාර වියදම් වංචනික වියදම් මේවා සම්පූර්ණයෙන්ම අහෝසි කර නැත්තම් ඒවා ඉවත් වෙන තැනට ඩිජිටල් තාක්ෂණයත් ඒ වගේම තමයි තාක්ෂණය පාවිච්චි කරලා ඒ වියදම් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කරන ප්‍රසම්පාදන ක්‍රියාවලට හැංගිලා කරන වියදම් මදුෂාන් අපි සහමුලින් ඉවත් කරනවා.